සත් පිනතුනි අද දවසෙදිත් අපට වාසනාව ලැබිලා තියෙනවා මේ පාලි භාෂාව ඉගෙන ගන්න. ඉතින් ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඉතින් බොහෝම ටික දිනෙත් තමයි මේ අවස්ථාවන් ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා බැලුවොත් උන්වහන්සේ මේ ලෝකේ දෙවියෝ, මිනිස්සු, බ්‍රහ්මයෝ සෑම දිනාගෙම ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු භාෂාව මේ විදියට අධ්‍යයනය කරන්න ලැබෙන එක ගොඩාක් වටින දෙයක්. ඉතින් මේ කරන අධ්‍යයනයේ කවදාවත් මේ ජීවිතෙන් නතර වෙන්නේ නැහැ. අපි කවදරි මේ බුද්ධ ශාසනයම තමයි නිවන කියන එකෙන්ම තමයි සැනසෙන්න ලැබෙන්නේ කියලා අපි හොඳටම දන්නවා. එතකොට සසර පුරාම මේ බුද්ධ ශාසනයත් එක්ක කටයුතු කරනකොට අපි ඉතින් මේ කරන අධ්‍යයනය අපට පුරුද්දක් විදිහට සසර පුරාම විශාල උපකාරයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ අධ්‍යයනය කිරීම කවදාවත් අපතේ යන දෙයක් නෙමෙයි. අනිත් එක අපි මේක කරන්නේ අස්සාවක් හොයාගන්න නෙමෙයිනේ. වෙන සල්ලි හම්බ කරගන්න දෙයක් කරන්නත් නෙමෙයි. මේක කරන්නේ හුදෙක්ම නිවන් පිණසම හේතු වේවා, නිවන් මාර්ගයේ සමීප වේවා, නිර්වෘල් කරගන්න ලැබේවා කියලා මේ අපහැරීමක් සිදු කරගැනීමෙන් කරන දෙයක්. වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නිවන විතරයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නිවන ඉතින් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් දෙයක් තියෙනවනේ කියලා. ඉතින් නිවනේ ඉතින් මොකද්ද තියෙන්නේ? ගන්න. නිවන බලාපොරොත්තු වෙනවා කියන එකම අපහැරියා කියන එකමයි. නේද? නිවන බලාපොරොත්තු වෙනවා කියන්නේ අපහැරියා කියන එක. ඉතින් ඒක නිසා ඒක ප්‍රාර්ථනා කරාට බලාපොරොත්තු වුණාට ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ කරන සෑම අත්දැකීමක්ම නිවන් පිණසම හේතු වේවා කියලාමයි අපි මේ අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කාරණේ බුදුන් වහන්සේම දේශනා කළා තියෙනවා. දැන් ඔය අපි කියන්නේ ගාථාවක් පාළි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු ඔය කියන ගාථාවක් කියලා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හොතු. අටුවා විතරකනක ඔක විස්තර කරන මේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හොතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං. ඉදම් කියන්නේ මේ පුඤ්ඤ කම්මං පින්කමේ හේතු කරගෙන ආසවක්ඛයා ආශ්‍රයං ඡක කියලා කියන්නේ ඡේ වේවා. වහන් හෝතු ආශ්‍රයන් ඡේ කිරීමටම හේතු වේවා. ඕක බුදුන් වහන්සේම දේශනා කරපු එකක්. ඒක බුදුන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ තියෙන පින්වතුනි දැන් මේ කුසලයේ කියලා කියනකොට දැන් අපි අහලා තියෙනව නේද මේ අවිජ්ජාපච්චය සංඛාරා කියලා. නේද? දැන් මේකේ දසන මධ්‍යස්ථානෙට සම්බන්ධ ගොඩක් අච්චේන ඉන්නේ. භාවනා මධ්‍යස්ථාන. එතකොට චන්දි මහඳුරෝ ඔබ කියලා දීලා තියෙනවා. මමත් ඉතින් ඔය දේශනා කරනකොට ඉන්නවා ওই පැත්තකට වෙලා. මම නැත්තම් කාමරේ ඉන්නකොට හරි මට ඇහෙනවා. එතකොට දැන් පටිසම්පාදේ කියලා දෙනකොට මේ අවිජ්ජාපච්ච සංඛාරා කියනවනේ. එතකොට මේ අවිද්‍යාව නිසා සංස්කාර හදෙනවා. සංස්කාර නිසා විඥාන හැදෙනවා. ඒ කියන්නේ මුලාව යථා ස්වභාවය දන්නේ නැති හින්දා සංස්කාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනින්ජාභි සංස්කාර. නිකන් සරලව කිව්වොත් එහෙම පින් කරනවා, ඒ වගේම පව් කරනවා, නැත්නම් ඒ ආනින්ජාභි කියලා කියන්නේ මේ ධ්‍යාන උපදවල බ්‍රහ්ම ලෝකයට යන්න හේතු වෙන කර්ම. කොහොම හරි කර්ම රැස් කරනවා. එතකොට පින් කරන්නේ අවිද්‍යාව හේතු වෙලා, පව් කරන්නේ අවිද්‍යාව හේතු වෙලා, ධ්‍යාන උපදවන කරනකොටත් අවිද්‍යාව හේතු වෙනවා කියලා කියනවා. එතකොට හැබැයි අපි තේරුම් ගන්න ඕන මෙතන මේ පව් වෙනකොට අනිවාර්යෙන්ම ඍජුවම අවිද්‍යාව ඍජුවම හේතු වෙනවා. හැබැයි කුසල් කරනකොට, පින්කම් කරනකොට, ඒ වගේම ධ්‍යාන උපදවනකොට කොහොමද අවිද්‍යාව එකතු වෙන්නේ? මෙතන පොඩි කාරණාවක් නොදන්න දෙයක් මම අද කියලා දෙන්න ඕන. ඒ තමයි මේ අපි මේ කුසල් කරනකොට අපි මේ බුද්ධ ශාසනය කරන කුසලයේ වෙනම දෙයක්. වෙන කාලවලදී අපි පින් දහම් කරනවනේ.
බුද්ධ ශාසනයක් ගැන දන්නේ නැහැ, නිවනක් ගැන දන්නේ නැතුව අපි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී අරමුණු කරගෙන ඒ විවිධ දේවල් අරමුණු කරගෙන දේවල් ලැබේවා කියලා, සැප සම්පත් ලැබේවා කියලා හිතලා පින්කම් කරනවනේ. ඒ කරන පින්කමයි මේ බුද්ධ ශාසනේ නිවන අරමුණු කරගෙන කරන පින්කමයි අතර වෙනසක් තියෙනවා. එතකොට ඔත්තනෝයි කියන අවිජ්ජාපච්ච සංඛාරා කියනකොට මෙතන මේ පින ඒ ධ්‍යාන සඳහා උපකාර කරපු කර්ම කියන මේවා ඇති කරන්නේම අවිද්‍යාවත් එක්කම. හැබැයි ඒක ඍජු වේ දෙන්නේ වක්‍රව. ඒක වක්‍රව යෙදෙනවා කියලා කියන්නේ ඒකෙන් භවේ හැදෙනවා. ඒකට අපි කියනවා මේ කුසලයේ කොටස් දෙකයි. ඒ තමයි වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල්. මම මේ කාරණේ අද අනුශාසනා විදියට කියලා දෙන්නම්. අපි මේක හොඳටම තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තමයි අපි වට්ටගාමිනී කුසල් කියන ඒවා තමයි ඔතන ওই අවිජ්ජාපච්ච සංඛාරා කියලා තියෙන්නේ. මොකද එතන සංඛාර රැස් කිරීම නිසා, කර්ම රැස් කිරීම නිසා විඥානං උප්පත්ති හැදෙනවා කියලා කියනවා. එතකොට ඔතන ওই කියන අවිජ්ජාපච්ච සංඛාර කියනකොට ඕක වට්ටගාමිනී කුසල්. වට්ටගාමිනී කුසල් කියලා කියන්නේ සමහරුන් පින් දහම් කරනවා, මේ කරන පින නිසා මගේ මේ ජීවිතේ මේ මේ සම්පත්තියන් ලැබේවා, දිව්‍ය ලෝකේ ඉපදෙන්න ලැබේවා, බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න ලැබේවා, මෙහෙම ආමිස දේවල්, ලෞකික දේවල් සැපයන් බලාපොරොත්තු වෙලා ඒවා ප්‍රාර්ථනා කරගෙන විතරක් පින්කම් කරනවා. තේරුණාද? ඒවා අපි මේ බුද්ධ ශාසනයන් නැති කාලවලදී කරන්නේ ওই වට්ටගාමිනී කුසල්. අන්න එතකොට ඒක අවිද්‍යාවෙන්ම තමයි ඇති වෙලා, අවිද්‍යාව ඍජු යෙදුන් නැතුණත් වක්‍රව හරි එතන යෙදෙනවා. ඒ නිසා ඒ තුලින් ඒ වට්ටගාමිනී කුසල් කියලා කියන්නේ සසර හැදෙන්න හේතු වෙන කුසල්. ඒ වලින් මොකද වෙන්නේ? ඒ ඇති කරගන්න කුසල් ශක්තිය නිසා නැවත නැවත ඉපදින. ඒකයි අවිජ්ජාපච්ච සංඛාරා, සංඛාරපච්ච අවිඥාන. එතකොට මේ වට්ටගාමිනී කුසල් කිරීම නිසා මොකද වෙන්නේ? එයා ඒ කරගන්න කුසල් වලින් බලාපොරොත්තු වෙන්නේ ලෝකේ දේවල් නිසා, දිව්‍ය සැප, බ්‍රහ්ම සැප, ආයුෂ වන්න සැප, ඒ දේවල් එයාට ලැබෙනවා. හැබැයි නිවනක් ලැබෙන්නේ භවයේ තමයි, නැවත නැවත එයාට ලැබෙන්නේ ඒ කරපු කුසලයේ නිසා. ඇයි? එයා කරේ වට්ටගාමිනී කුසල්. සසර සැප බලාපොරොත්තු වෙලා, ලෞකික දේවල් බලාපොරොත්තු වෙලා කරපු පින්කමක් නිසා. හැබැයි අර විවට්ටගාමිනී කුසල්, දැන් මේ බුද්ධ ශාසනයක අපි කුසල් කරන්න ඕන විවට්ටගාමිනී ලෙස. විවට්ට කියලා කියන්නේ සසරෙන් මිදෙන්න. අපි මල් ටිකක් පූජා කරනකොට, පහන් ටිකක් පූජා කරනකොට, ස්වාමින් වහන්සේ කෙනෙක්ට වඳිනකොට, ධර්ම ශ්‍රවණය කරනකොට, නොඑක් ආකාරයේ පින්කම් කරනකොට අපේ හදවතේ තියෙන ඕන එකම බලාපොරොත්තුව. ඒ මොකද්ද? ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛයා වහන්නෝති. විවට්ටගාමිනී කුසල් කියන්නේ ඒකයි. නිවන අරමුණු කරගෙනයි මේ කුසල් කරන්නේ. නිවන අරමුණු කරගෙන කරනවා. ඒ නිවන අරමුණු කරගෙන කරන කුසල් වලින් භවයේ හැදෙන්නේ, භවයේ දික් වෙන්නේ, වට්ට වෙන්නේ, විවට්ට භවයේ හැකිලෙනවා කියලා කියන්නේ. අන්න එතකොට ඒකේ අවිද්‍යාවේ දෙනවනේ. ඒක ප්‍රඥාවෙන් යුතුව යෙදෙන එක. එතකොට වට්ටගාමිනී කුසල් කරන්නේ වෙන වෙන කාලවල. විවට්ටගාමිනී කුසල් කරන්නේ මේ බුද්ධ ශාසනයක් ගැන දැනගෙන, නිවන ගැන දැනගෙන, නිවන අරමුණු කරගෙන අපි කුසල් කරනවා නම් ඒක විවට්ටගාමිනී කුසල්. අපි ඒ කුසල් කරන්නේ නිවනම අරමුණු කරගෙන නිසා භවයන් අඩු වෙවි යනවා. භවයන් ඇති වෙන්නේ. එතකොට බුදුන් වහන්සේ කියන ওই ගාථාව කියලා මේ ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛයා වහන් හෝතු කියලා ගාථාව කියලා කියන හොඳ කාරණාවක්. මේ අපි මේ බුද්ධ ශාසනය කරන පොඩි හරි පිනක් කරලා මේ ගාථාවෙන් අදිස්ථාන කරන්න කියන. මේ ගාථාවන් කිය වෙන තුනක් කමන්නේ. මේ කරා වූ පිනෙන් මට නිවන් පිණසම හේතු වේවා කියන චේතනාවෙන් මේ පින්කම් කරන්නට. එතකොට එහෙම චේතනාව නැතුව ලෞකික දේවල් බලාපොරොත්තු වෙලා අපි පින්කම් කරත් පින්තුනි, ඒ වලින් දිව්‍ය ලෝකෙල ඉපදෙනවා, සැප ලැබෙනවා. හැබැයි ඒ සැප ලැබල කවදාරි ඒව ඉවරලා යනවා. හැබැයි නිවන අරමුණු කරගෙන අපි පින්කමක් කරොත් පින්වතුනි, ඒකේ තියෙන වටිනාකම කියනවා බුදුන් වහන්සේ.
නිවන අරමුණු කරගෙන අපි නිකම් බුදු ගුණයක් මෙනෙහි කරා කියන්නේ බුදු ගුණයක් මෙනෙහි කළා ඒ මෙනෙහි කරන්නේම නිවන් පිණිස වේවා කියලා හිතාගෙන නැත්තම් ඒක මෙනෙහි කළා පස්සේ හිතනවා ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛ්‍ය වහන්නෝති එහෙම හිතන්න තියෙනවා එතකොට එහෙම හිතන කරන හැම පින්කමක්ම පින්වතුනි ඒවල විපාක විදියට යා නිවන් දකින කම්ම භවයේ ඉපදේ හැබැයි හොඳ කල්යාණ මිත්‍ර ඇසුර තියෙන ධර්මයේ අහන්න පුළුවන් ධර්මයේ හොඳට මෙනෙහි කරන්න පුළුවන් නුවණ ඇතුව ඉපදෙනවා ඒ වගේම දිව්‍ය ලෝකෙත් ලැබෙනවා බ්‍රහ්ම ලෝක සැපත් ලැබෙනවා ඕනම සැපක් ලැබෙනවා හැබැයි ඒ කරගත්ත ඒ නිවන අරමුණු කරගත්ත පොඩි හරි පින පින්වතුනි ගෙවිලා ඉවර වෙන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගිහිල්ලා ඒ කරගත්ත හැම පිනක්ම කෙලවර වෙන්නේ කියනවා නිවන් දක්වලා කියලා නිවන් දකින ආත්ම භාවයකලු ඉවර වෙන්නේ Taman නිවන් පිණිස හේතු වේවා කියලා හිතලා කරන හැම පිනකම පිනක්ම ඒ නිවන් අරමුණු කරගන්නේ නැතුව වට්ටගාමිනී කුසල් කරපු කෙනා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉපදලා සැප ලබල ඉවර වෙනවා හැබැයි නිවන පිණිස හේතු වේවා කියලා හිතලා කරන හැම කුසලයක්ම පින්වතුනි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගිහිල්ලා ඉවර කරන් ඉවර වෙන්නේ කවදාවත් ඔයාව රහත් කරලා රහත් වෙන ආත්ම භාවය තමයි පිරිනොන් පහන කොට ඉවරලා ඉතින් ඒක නිසා ඔන්න ඔය කාරණේ හොඳට දැනගන්න අපි පොඩි පින්කමක් කරත් පොඩි කුසලයක් කරත් පින්වතුනි ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛ්‍ය වහන් හොතු කියලා ඒ චේතනාව ඇතුව නැත්තම් එහෙම අදිෂ්ඨාන කළම කරන්න මගහැර ගන්නට එහෙම හිතලා කරන හැම පින්කමම් පින්වතුනි ඒවට කියනවා විවට්ටගාමිනී කුසල් ඒවා ඉවර වෙන්නේ ඔය කතිය ඒ පින ගෙවිලා ඉවර වෙන්නේ පින්වතුනි වාව රහත් කරලම ඒක නිසා මේ බුද්ධ ශාසනය ලැබුණු කාලෙදී වට්ටගාමිනී කුසල් කරගන්න එපා විවට්ටගාමිනී කුසල් කරගන්න ඒක නිසා මේ කරන හැම අධ්‍යනයක්ම අපට විවට්ටගාමිනී කුසලයක් පිණිසම වේවා ඉදම් මේ පුණ්‍ය කම්මං ඉදම් මේ පාලි භාෂං අධ්‍යයනං ආසවක්ඛ්‍යා වහන් හෝතු කියලම අදිස්ථාන කරගන්න